නිවර්තන පරිසරයට ආවේනික සම්බන්ධයක් සහිත එකිනෙකට වෙනස් මුල් කඳ කෝම රයිසෝම පස තුල ආහාර සංචිත කරන ශාක වේ. අලිංගිකව ප්‍රචාරය වන මෙම ශාක අස්වැන්න ලෙස අල ලබා දෙන නිසා පිෂ්ඨමය ආහාර පළතාව ලෙස ලබා දෙයි. අලභෝගවල වතකත සොයාගෙන මහලු පල්ලම ශේෂ්ත්‍ර භෝග හා පරිශන හා සංවර්ධන ආයතනය වෙත අප පිය නැගුවේ එහි පරිශන නිලධාරින්ගේ නවතම පරිශන තොරතුරු සොයාගෙන එහිදී අපට හමු වූ පරිශන නිලධාරීතුමන් අලභෝග පිළිබඳව එතුමා සතු හසල දැනුම මේ ආකාරයට අප වෙත ගෙනාවා අපි මේ පරීක්ෂණයේදී කරන්නේ වියලි කලාපයේ තුල වැල්ලල වගාව සහ එක එක වැල්ලල වර්ග වියලි කලාපයේ තුල කොහොමද අස්වනු ලබා දෙන්නේ රෝග හා පලිබෝධවලට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂණ කටයුතු තමයි කරන්නේ අපි ඇත්තරම ලෝකයේ වැල්ලල ප්‍රභේද නැත්නම් ඩයස්කෝරියා ප්‍රභේද පිළිබඳව බැලුවොත් එහෙම 600ක් 650ක් වගේ තියෙනවා ඒකෙන් අපි ලංකාව තුල තියෙනවා ප්‍රභේද 70ක් 80ක් වගේ ඒකෙන් තෝරාගත්ත ප්‍රභේද 40ක් තමයි ක්ෂේත්‍ර භෝග පරිශන හා සංවර්ධන ආයතනයේ අපි ක්ෂේත්‍රයේදී අධ්‍යයනය කටයුතු කරන්නේ මේකෙදි අපිට දැනට අපි හඳුනාගෙන තියෙනවා ප්‍රභේද 10ක් 12ක් වගේ වියලි කලාපයේ තුල හොඳ අස්වැන්නක් ලබා දෙන ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ටොන් 20 ඉඳලා 35ක් වගේ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද හඳුනාගෙන තියෙනවා අපිට ඒ කියන්නේ දැන් මේක අපි අවුරුදු 6ක් තිස්සේ ඒ කියන්නේ අවුරුදු 6ක් කන්න 6ක් විදියට අපි අධ්‍යයනය කරලා තියෙනවා ඒකෙන් තමයි අපි මේ ප්‍රභේද 10ක් විතර හඳුනාගෙන තියෙන්නේ ඒත් එක්ක අපි අනිත් ප්‍රභේද ඒ කියන්නේ අපේ අනිත් 35ක් විතර ප්‍රභේද බලපුවාන් පස්සේ ඒ වගේත් අපිට අස්වැන්නක් ලබා දෙනවා නමුත් අපි වාණිජ වගාවක් සඳහා යනවා නම් අපිට ඒ ඔක්කොම වර්ග අපිට වගා කිරීමක් කරන්න බෑ අපි අර තෝරාගත්ත ප්‍රභේද තමයි වාණිජ වගාවක් විතර කරන්න ඕනේ ඒතර අපි මේ වැල්ලල බලපුවාන් පස්සේ ඒ වගේ එක එක වැල්ලර්ග ප්‍රභේද සහ ඒ වර්ග අනුව ඒ වගේ භාවිතාවන් වෙනස් ආහාර සුරක්ෂිතතාවය රැකදින ගෙවතු යෙපුම් භෝගයක් ලෙස ග්‍රාමීය ආර්ථිකයේ සමීප සම්බන්ධතාවයකින් පැවතීම නිසා දේශීය අල භෝග ලෙස ජාතියට බද්ධව පවතී. මහල්පල්ලම ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ තියෙන වැල්ලල ප්‍රභේද ගත්තොත් එහෙම ඒකේ අපේ හැම ප්‍රභේදයේම එකම ගුණාංග නෙවෙයි තියෙන්නේ එක එක ගුණාංග තියෙනවා. ඒකෙන් ගොඩක් වර්ග අපේ දේශීය වෛද්‍ය ක්‍රමවලදී ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලදී ඖෂධීය වටිනාකමින් යුතු ඒවා තියෙනවා ඒවා ඖෂධීය නිෂ්පාදන සඳහා භාවිත කරන ඊට අමතරව ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ එදිනෙදා ආහාර වේලවල සඳහා භාවිතා කරන්න. නමුත් අපි පිටරටවල බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ගොඩක් බෙහෙත් ඒ කියන්නේ බෙහෙත් නිෂ්පාදනයේ සඳහා ඊට අමතරව රසකාරක නිෂ්පාදනය සහ වර්ණක ලබා ගැනීම වගේ කියන්නේ අයිස්ක්‍රීම් වල පාට ලබා ගැනීමට සුවඳ විලවුන් සඳහා ඒ වගේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා. නමුත් අපේ ලංකාවේ තාම ඒ තරම් දුරට පරිශන ගිහිලා නැහැ. අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ අපේ එදිනෙදා ආහාර වේල සහ ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දම්පාට දන්දිල හෝ රාජාල කියන එක දම්පාට රාජාල එක ගොඩක් වෙලාවට දියවැඩියාව සඳහා ගොඩක් වෙලාවට භාවිතා කරනවා. ඊට පස්සේ හිඟුරාල වගේ ඒවා ගර්භණී කාන්තාවන්ට ආහාරය සඳහා භාවිතා කරනවා ගර්භාෂ බිත්ති වර්ධනය වෙන වගේ. ඒ වගේ මේ වර්ග එකින් එකට ගොඩක් වෙලාට වෙනස්. විවිධ පෝෂණ ගුණෙන් හිබි වැල්ලල ආදී ජනී ජනයාගේ සිට අද දක්වා ඔවුන්ගේ පෝෂණය සම්පූර්ණ කිරීමට යොදා ගනී. ඒ වගේම ප්‍රධාන ආහාර වේලට අමතර ආහාර වේලක් ලෙසද භාවිතයට ගත හැකි. තවද ප්‍රධාන ආහාර වේලක් සඳහාද භාවිතවන අවස්ථා සුලභයි. වැල්ලල වගා කිරීමේදී අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ තවන් පාලන කිනිකින් පිළිබඳව. මොකද අපේ සාම්ප්‍රදායික වැල්ලල වගාවලදී අපි කරන්නේ විශේෂයෙන් ගෙවතු වලදී අපි සාමාන්‍යයෙන් කලින් කන්නේදී අස්වැන්න නෙලා ගත්ත රාජාල වලින් කොටසක්. ඒ කියන්නේ ග්‍රෑම් 200ක් 250ක් වගේ කෑල්ලක් අපි කරන්නේ ලොකු වලක් හදලා පසේ වල්ලලා තියෙනවා. ඊට පස්සේ ඒකට කොළ රොඩු, ගොම් පොහොර වගේ gedara තියෙන කාබනික ද්‍රව්‍ය දාලා ඒක පැලවෙන්න තියෙනවා.
නමුත් අපි පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඇත්තටම අපිට දැන් අපි වාණිජ වගාවක් විදියට රාජාල වගාව කරනවා නම් රාජාල වගාව හෝ වැල්ලාල වගාව ඒ කියන්නේ අනිත් රාජාල වලට අමතරව අනිත් අල ප්‍රභේද වැල්ලාල වර්ග හදනවා නම් අපි තවාන පාලනය කිරීම මගින් අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපේ සාමාන්‍ය මේ වැල්ලාල වල ගොඩක් වෙලාවට මේ ඉහටියෙන් තමයි මොටියෝ මොරෙයියා අලුතෙන් එන්නේ එතකොට අපි සාමාන්‍ය මේකේ පිටපොත්ත හිටින ආකාරයට अले कोटस्वल कपा गण अभी इट अमर परेशन होगा तीन अभीट सामान्य ग्राम पनह सीय वगे अत्र कैलगत्म अभीट हुद प्रमाणवत् हुद सारवत् वेलखदागंड वेल वेल वेलखदागंड हुद प्रमाणवत् अभी ग्राम देशीय पनहे प्रमाण कैलगना अभीट पेल सीय देशीय हिट वो वाणिज्य वग आगे अभीट लघु असन्न इवत्कर गंडोणे मऊ वल विधि नम तपिट एक ग्राम पनहक सीयक वगे प्रमाण कैलगन अभीट तवान सन्धा भाविता करना पुलवा योट अभी अले तवान सन्धा सकस्कर विशेषमी मेके पिटपोत्त कियने का आरक्षा करोणे मुखदापी मऊवल तेरी मेदि पवा असन्ली मेदि अभी पिटपोत्त हानि नोन आकारेट असनु वेंकर गंडोणे कि हानि वेचि इट वे इटा मतर्व सतु हानि करपू इतने अभी दें असन नेलोट गुड़किलाट हानि सिद्धवेनवा वीकने पीटपोत् तुआल वेनवा इट मतलब अल कैपेनवा यगे नति हुद वीकने संपूर्ण आल अभी तोरगण मेवागे अतर अभीट लघु आल वलिन्न कुड आल वलिंगे मे आलया सामान्य दिखट वगे दिखट हो तुनट कपल कंपल इतकोट अतर मे आलया कपू पशे अभी अलु तेंगे कैपू बुहुनत इतने खो देखो अभी एक लेन जीवाणुर्ण कल अभी तवाण सन्धा වැල්ලල වර්ගවල නිවැරදි රෝපණ ද්‍රව්‍ය සැකසීම නිවැරදිව කල් තබා ගැනීම හා නිවැරදිව රෝපණය කරගත් ආකාරය ඉතාම වැදගත්. මේ පිළිබඳ තොරතුරු පරේෂණ නිලධාරීතුමන්ගෙන් විමසීමට අප අදහස් කළා. අඩි 3ක් දිග අඩියක් පල්ල වගේ අපි තවණක් හදා ගන්නවා. ඒක හදලා අපි ඒකට වැලි වලින් ආසන්නයක් දාලා ඊට පස්සේ අපි ඒක ජීවාණුහරණය කර ගන්නවා. ඒතර ජීවාණුහරණය සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් කැප්ටන් වගේ දිලිනාශකයක්. ඒතර ඒකෙන් අපි ජීවාණුහරණය කරගෙන ඊට පස්සේ අපි අර මං ඉස්සලා කිව්වා වගේ මේකේ පිටපොත්ත හිටින ආකාරයට මේ අල අපි දෙකට හෝ තුනට කපාගෙන ඊට පස්සේ අපි ඒ කැපුම් ආස්තරණයට අපිට තරලිපේ තියෙන අලු භාවිතා කරන්න පුළුවන්. ඒ මුහුණතේ දිලිර ආසාදනය වෙන එක වළක්වන්න. එහෙම නැත්නම් එහෙම අපිට දර්ලිපය අලු හොයාගන්න බැරි නම් අපිට පුළුවන් කැප්ටන් වගේ දිලිර නාශකයක් හෝ තිරාම් වගේ දිලිර නාශකයක් ජලයේ දිය කළා. මේ අල කැබලි එකට දාලා ඊට පස්සේ ඒකේ පොඟවලා විනාඩි 5ක් විතර තියලා ඊට පස්සේ තවාන සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ කැපුම් මුහුණත පොළොවට හිටින ආකාරයට තියලා ආයි අපි වැලි ආස්තරණයකින් වහනවා. සාමාන්‍යයෙන් මේ අල මේ විදිහට කපලා අපිට තියලා සාමාන්‍ය සති දෙකක් තුනකින් වගේ ඉස්සල්ලාම මුල් ටික හට ගන්නවා ඊට පස්සේ මොරෙයියන් එනවා ඊට පස්සේ අපිට ඇත්තටම ප්‍රවේශමේ වැලි තවණක් ඉඳ ප්‍රවේශමේ වතුර දාලා මේ ගලව ගන්න පුළුවන් මුල් වලට හානි වෙන්නේ නැති වෙන්න ඊට පස්සේ අපේ ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම මගින් අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් ඊට අමතරව අපි බැලුවොත් මේ ක්ෂේත්‍රයේ අපි සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරලා තියෙන්නේ මීටරේ පරතරයෙන් කියන්නේ අඩි 3/3 පරතරයෙන් වැල්ලල වගාව කරන්න කියලා රටේ පරිභෝජන අවශ්‍යතාව හා විදේශ විනිමය උපයා ගැනීම සඳහා අප සතු හොඳ අවියක් ලෙස අලබෝග හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර මේ ආකාරයට අපට දැනගන්නට ලැබුණා. වාණිජ වගාවක් කරනවා නම් අපේ ගොඩක් වෙලාවට විදේශ වෙළඳපොළ අපි වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ ලොකු අල වලට ඉල්ලුම අඩුයි. සාමාන්‍යයෙන් විදේශ වෙළඳපොළ සඳහා උන් ඉල්ලන්නේ ग्राम पंसीय किलो के वगे अल एट ये वगे लाट अभी अत्र लघु परतरे अतील अभी वेल हदंडियोत्म ये अल विशालवेन प्रश्न तीन अभी एक अवमकर गांडपूर्वा अत्री परतरे लंकिरी तो अभी गुडक्लाट अभी भावितकरा सेंटीमीटर पणह पणह परतरे तम हिटवाण इतोट एक ईट अमतरवा विशेष वियलिकलापे अभी लघु अलवल कपल वाला अतुले नवे अभी अल हिटवाणी इकन अलते हिटवण पहले हिटवाण्य सामान्य मुदूं करण लद पस्कांड्यक मत मे क्षेत्रे तीन आकार मुखद इतकोट अभी सामान्य मुखद वियलिकलापे अभी
පළ සිටුවීම කරන්නේ අපි ජූලි 15ට පෙර ඒ කියන්නේ අප්‍රේල් 15 සිට ජූලි 15 අතර කාලේ තමයි අපි පළ සිටුවීම කරන්නේ. එතකොට අපිට අසන නෙලන්න වෙන්නේ සාමාන්‍යයෙන් මාස 7කින් වගේ. එතකොට මේ මාස 7ක් 8ක් කියන්නේ ජනවාරි පෙබරවාරි අග වගේ. එතකොට ඒ කාලේ කියන්නේ වියලි කලාපේ විශේෂයෙන්ම වියලි. එතකොට ගොඩක් වෙලාවට අපිට ලොකු වලක් ඇතුලේ හදපුවාන් පස්සේ රාජා වැල්ලල අපිට ගලවා ගැනීම අපහසුතාවය තියෙනවා. නමුත් අපි මේ පස් ගොඩැල්ලක් මත හැදීම මගින් අපිට ලේසියෙන් පහසුවෙන් ඒ අලේ ගලවා ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඒ අලේ ඇති වෙන්නේ මේ ගොඩැල්ලේ වටේ ප්‍රමාණයට තමයි. ඒතර ඒ වගේ වෙලාවට අපිට ලේසියෙන් සහ පහසුවෙන් අසන්න නෙලා ගැනීමේ හැකියාවත් පවතිනවා. රටේ සමස්ත ජනතාවගේ පෝෂණය වෙනුවෙන් අලවකාව ව්‍යාප්ත කර වැල්ලල පරිභෝජනය සුලභ වන දිනය වැඩි ඈතක නොවේ. මේ සඳහා අප කැප වී කටයුතු කරන සියලුම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි වේවායි අප ප්‍රාර්ථනා කරමු. කෘෂි උපදේශන සේවාව ඇමතීමෙන්ද තොරතුරු ලබාගත හැකියි.